මහකන්නේ බඩේරුම් වගා කරන ගොවියට අනුරාධපුරේ බඩේරුම් වගාවට අවශ්‍ය කරන ඒ බීජ සහ ඒ කන්න පටන් ගන්න අවශ්‍ය කරන උපදෙස් ලබා දෙන්න ආණ්ඩුකාරවරයා හරහා ඒ අවශ්‍ය ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කරන්න අද තීරණය කරන උපදෙස් ලබා දීලා තියෙනවා. ඉතින් දැන් රට අනුර කරන දිහා බලන් ඉන්න අයට අපි කියනවා ඔබටත් දැන් එකතු වෙන්න අවස්ථාව තියෙනවා. එනිසා මේ රට මෙතනින් එහාට ගෙනියන්න අපි මේ රටේ මහජන මුදල් හොරා කාපුව නවත්තන්න අපි ගෙන යන අකණ්ඩ අරගලය අපි ඉස්සරහට තවදුරටත් දරගෙන යනවා. එනිසා හොරු දූෂිතව වංචාකාරව හෙළිදරව් කරන එක අපි දවස ගානේ කරනවා. ඇයි? දැන් මේ හොරකම වංචාව දූෂණය තමයි මේ රට මේ විදිහට අඩපණ කරේ. බංකොලොත් කරේ. එනිසා මේ හොරකම වංචාව දූෂණය අඩපණ වීම අපි ඉස්සරහට හෙළිදරව් කරන්නේ නිකන් නෙමෙයි. මේ හරහා තමයි අපේ රටේ ජනතාවට ලැබෙන තිබිච්ච ඓතිහාසිකම් වරප්‍රසාද නැති වුණේ. අපේ මේ විශේෂයෙන් ඔබට කියන්න ඕනේ මේ බාර් ලයිසන් සිද්ධිය දැන් හරි අපූර්ව සිදුවීම් මතුවෙමින් තියෙනවා. ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණයක් තියෙනවා. කන්ට්‍රවර්සල් එහෙම නැත්තම් මහජන විරෝධතා තියෙන තැන්වල ඒ විරෝධතා විමර්ශනය කිරීමකින් තොරව ලයිසන් දෙන්න එපා කියලා. ඒක දැන් හැබැයි මොකද්ද වෙලා තියෙන්නේ? රනිල් වික්‍රමසිංහ මේ සුරාබදු කොමසාරිස් ජෙනරාල්වරු එකට එකතු වෙලා ජනාධිපති ලේකම් කාර්යාලයට ගෙනල්ලා ලයිසන් දීපු වගේ විස්තර දැන් මා සතුව තියෙනවා. ඔබට මම පෙන්නන්නම් මේ ලයිසන් දීපු විස්තර ටික. මේ තියෙන එක ලයිස්තුවක්. මම මේ ලයිස්තු ටික ඉදිරියේදී අපි මේවා නීත්‍යානුකූල ක්‍රියාමාර්ග ගන්න පරීක්ෂණ කටයුතු සඳහා බාර දෙනවා. මේ තියෙන එක ලයිස්තුවක්. මේකේ තියෙනවා මේ 22ක් දක්වා අංක තියෙනවා. ඔබට මම පෙන්නන්නම් මේ එක ලයිස්තුවක්. තව ලයිස්තුවක් මේ හැම කෙනෙක්ම ලයිසන් එක අරගෙන වයින් ස්ටෝස් එක පටන් ගන්න ලක්ෂ 200ක් අල්ලස් දීලා තියෙනවා. ලක්ෂ 200ක් දීලා තියෙනවා. මේවාගේ වොයිස් කට් එක මම ළඟ තියෙනවා. මේ තියෙන තව ලයිස්තුවක්. මේ ලයිස්තුවේ 29 දෙනෙක් ඉන්නවා. මේ තියෙන්නේ බාර් ලයිසන් එක ගන්න ලක්ෂ 200ක් අල්ලස් දීලා ගත්ත අය. ඡන්දෙට කලින් දවසේ දීපු ලයිසන් මෙතන තියෙනවා. ඡන්දෙට කලින් දවසේ දීපු ලයිසන් තියෙනවා මෙතන. ඒ කියන්නේ 21 ඡන්දේ 20 වෙනිදා දීපු ලයිසන් තියෙනවා. 20 වෙනිදා. ඔබ කල්පනා කර බලන්න මේ තමයි භාණ්ඩාගාරට එකතු වෙන තිබිච්ච බදු ආදායම්. හැබැයි සමහර ලයිසන් තියෙනවා. දැන් අපිට ආරංචි වුණා සමහර ලයිසන් තියෙනවා. ලයිසන් එක අයිතිකාරයා වෙන කෙනෙකුට බාරක දැන් දාගන්න ඉඩ දීලා තියෙනවා මාස්පතා කුලී මුදලට. දැන් බාරයක් කරන්නේ වෙන කෙනෙක්. ලයිසන් එක වෙන කෙනෙකුගේ. එයාගේ ඥාතිය දේශපාලඥයෙක්. එහෙම. අපි දැක්කනේ නියෝජ්‍ය කතානායක කිව්වා මේ වැඩිහිටි කන්ද ඉස්සරහා බාර එකක් දාන එකට විරුද්ධ නම් කතරගම බාර තුනම වහන්න ඕනේ කියලා. හොරාට කණින් කෙහෙල් කරන වටපැන්න තමන්ගේ සහෝදරයාගේ නමින් බාර එක දාලා තියෙනවා. ඒකට වැඩිහිටි කන්ද ස්වාමින්වහන්සේලා විරුද්ධ වුණාම බාර එක මගෙන් සම්බන්ධයක් නැහැ කියලා කියන්නේ. ගියාට පස්සේ සම්බන්ධ හොයන් ගියාම අපි මේක ඔප්පු කරලා පෙන්නන්නම් බාර එකයි ඥාතිකමයි සම්බන්ධය මොකද්ද කියලා. ඉතින් අනිත් බාරුත් වහන්න කතා කරනවා. ප්‍රශ්නේ තියෙන්නේ මේ විදියට රට වටේ බාර් ලයිසන් විකුණපු මන්ත්‍රීවරුන්ගේ ලයිස්තුව දැන් බාර් කරන අයිතිකාරයෝ ටික අපිට කියනවා. ඒ නිසා එක සමහර දිස්ත්‍රික්ක තියෙනවා මේ ලයිසන් දැන් ක්‍රියාත්මක කරපු අය මේවා කියනවා. උදාහරණයක් මෙතනින් අනුරාධපුර එහා පැත්තේ දිස්ත්‍රික්කේ 16ක් තියෙනවා. මාතලේ දිස්ත්‍රික්කේ විවිධ අයට නම් වලට දීලා අනුරාධපුරේ තියෙනවා. එහා පැත්තේ පුත්තලම් දිස්ත්‍රික්කේ තියෙනවා. මේ වටේම දිස්ත්‍රික්කවල අය දැන් කතා කර කර උදේ හවස කියනවා මෙන්න බාර් ලයිසන් මෙන්න දීපු ගාන. මම ඔබට පෙන්නුවා මේට කලින් කුරුණෑගල දිස්ත්‍රික්කේ අලවතුල මන්ත්‍රීවරයාගේ නමින් තියෙන චෙක්පත. ඔහු ඇඩ්වාන්ස් එක අරගෙන ලයිසන් එක දෙන්න බැරි වෙච්ච නිසා ඇඩ්වාන්ස් එක රිටර්න් කරන්න පාර්ලිමේන්තුවේ චෙක්පතක් දෙනවා මිලියන 10ක්. මිලියන 21ක් අරගන්නවා. මිලියන 5ක් රිටර්න් කරනවා. මිලියන 10ක චෙක් එකක් 10යි 10 ඩේට් දාලා දෙන්නේ. 10යි 10 ඩේට් දාලා චෙක් එක දෙනවා. 10යි 10 ඩේට් දාලා චෙක් එක දෙනවා. තවම චෙක් එක මාරු වෙලා නැහැ. පාර්ලිමේන්තු සංකීර්ණයේ ඔහුගේ බැංකු ගිණුමේ චෙක්පත. තව මිලියන 6ක් ඔහු ගෙවන්න තියෙනවා ඔහුට. ඒ නිසා මේ ජාවාරම් මේවා මහජනතාවට රටේ මේවා අයිති රටට. මේවා අයිති රටට. ඒ නිසා මේවා විතරක් නෙමෙයි. මම ඔබට පෙන්නන්නම් අද වෙනකොට මට එනවා පැනමා පේපර්ස්. ලංකාවේ පැනමා පේපර්ස්. සමහරු දැන් පැනලා යමින් තියෙනවා. පැනමා පේපර්සුත් ඇදෙයි කියලා බයට දැන් පැනලා යමින් තිබෙන්නේ දැන් කට්ටිය. පැනමා පේපර්ස් එළියට දාන පැන්ඩෝරා පේපර්ස් පැනමා පේපර්ස් වලට තිබිච්ච නම් ලිස්ට් එක දැන් ඇවිල්ලා තියෙන එළියට. අද දවසේ මට ආපහු මේ ලයිස්තුව එවනවා මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පටන් ගන්න බාර දෙන්න කියලා. අපි මේ පිළිබඳ පරීක්ෂණ පටන් ගන්න බාර දෙන්න කටයුතු කරලා තියෙනවා.
මේ සම්බන්ධයෙන් අපි පරීක්ෂණේ පටන් ගන්න මේ ලයිස්තුවත් මම බාර දෙනවා. ඒ නිසා මේ යම් හේකින් ලෝකේ කොහේ හරි තැනක රටේ මුදල් අරන් ගිහිල්ලා තැම්පත් කරලා තියෙනවා නම් ඒවා මේ රටට අයිති මුදල් නම් ඒවා නැවත ගෙනීමට අවශ්‍ය නීත්‍යානුකූල ක්‍රියාමාර්ග ගන්න අපි කටයුතු කරනවා. එනිසා මේ පැනමා පේපර්ස්, පැන්ඩෝරා පේපර්ස්, ඒ විතරන්නේ මේ ඩුබායි වල ස්විට්සර්ලන්තේ ගිණුම් වල සල්ලි දාලා තියෙන අයටත් මේ රටේ මහජන මුදල් හොරකම් කරලා තැන් තැන් වල ගිහිල්ලා හැංගිලා ඉන්න හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා අපි කියන්නේ මේක මේ රට මෙතෙන්ට වට්ටපු දූෂිත පාලකයන්ට විරුද්ධව අපි ක්‍රියාමාර්ග ගන්නවා. ඒ ගන්න ක්‍රියාමාර්ග කරලා දූෂිතින් විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරනවා. ඒකට අදාළව ජාතික ජන බලවේගයේ ශක්තිමත් රජයක් හදන්න නොවැම්බර් 14 අපේ රටේ ලංකා ඉතිහාසයේ මේ සමානුපාතික ඡන්ද ක්‍රමයට හදන ශක්තිමත්ම පාර්ලිමේන්තුව හදන්න, ඒ වෙනුවෙන් ජාතික ජන බලවේගයට ඡන්දය දෙන්න, මාලිමාවට ඡන්දය දෙන්න අනුරාධපුරෙන් උහැලින්ම මාලිමාවේ මන්ත්‍රීවරු 7 දෙනෙක් යවන්න අපිට ඡන්දය දෙන්න කියන ඉල්ලීම ජාතික ජන බලවේගය ලෙස අපි කරනවා. ඒ නිසා අපි ඔබට ආරාධනා කරනවා තවදුරටත් හොරුන්ගේ දූෂිතයන්ගේ වංචාකාරයන්ගේ බැඳිවල නොයා අපත් සමග අත්වැල් බැඳගෙන නොවැම්බර් 14 මේ ඓතිහාසික පරිවර්තනයේ කොටස්කරුවන් බවට පත්වෙමින් දරුවන්ට පොහොසත් රටක් හදන්න අපි සමග අත්වැල් බැඳගන්න එකතු වෙන්න කියන ආරාධනය අපි කරනවා.